හිතෙනවා මේ ගේයතුල නම් හරිම අඳුරුයි මේ ඉන්න නම් හිතෙන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි තවත් සමහර ගෙවල් වලට ගිහම අපිට හිතෙනවා අනේ හරිම ලස්සනයිනේ හරිම සුවපහසුයි බොහොම නිදහසේ ඉන්න පුළුවන් තැනක් නේද කියලා. ඔව්. අපි කොයිතරම් මුදලක් වැය කරලා ගොඩනගන ස්ථානයට ගිහම අපි ඇත්තටම අපේ ජීවත් වෙන පරිසරය තුළ අපි හැම වෙලෙම බලාපොරොත්තු වෙන්නේ ඒ සැනසීම ඒ සැහැල්ලුකම. ඔව්. මොනවා වුණත් ගයක් එහෙම නැත්නම් ලස්සන නිවහනක් කියලා කියන්නේ කාලෙකදී අපි හැමෝටම හීනයක් වෙන තැනක්. හැබැයි අද වෙනකොට අපිට නිවසක් තනනවා කියලා කියන්නේ විශාල මුදලක් වැය කරන්න වෙන නිසා ඒක බොහොම අසීරු කටයුත්තක් අභියෝගයක් වෙනවා. හැබැයි ඒවට නියමාකාරයේ උපදෙස් ලබා ගත යුතු පිරිසකුත් අපි අතරේ ඉන්නවා. ඔව්. එහෙම කෙනෙක් තමයි දෙස් විදෙස් සම්මානයට පවා පාත්‍ර වුණු ඔහු වරලත් වාස්තු විද්‍යාඥ දමිත් ප්‍රේමතිලක මහතා. වරලත් වාස්තු විද්‍යාඥයෙක් විදිහට මගේ සේවය පටන් අරන් දැන්ට වසර 10ක් විතර වගේ වෙනවා. මම මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ බාහිර කථිකාචාර්යවරයෙක් විදිහටත් සේවය කරනවා. එක්කම අපේ වරලත් වාස්තු විද්‍යාඥ ආයතනයේ කවුන්සිල් එකේ සමාජිකයෙක් විදිහටත් කටයුතු කරනවා. ඇත්තටම ගොඩ දෙනෙක්ගේ වැරදි වැටහීමක් තියෙනවා වාස්තු විද්‍යාඥයා සහ ගෘහ නිර්මාණ ශිල්පියා කියන දෙක අතරතුර. තරම එක සම්පූර්ණ වෙනස් දෙකක්. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ සිංගප්පූරුව ගත්තාම මුළු සිංගප්පූරුවම නිර්මාණය වෙලා තියෙන්නේ වාස්තු විද්‍යාඥයන් අතින්. ඒ කියන්නේ ගොඩනැගිලි, මම්මාවත්, උද්‍යාන හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ වාස්තු විද්‍යාඥයන් අතින්. සරලවම කියනෝ නම් වාස්තු විද්‍යාඥයන් අතින් කෙරෙන්නේ ඇත්තටම පරිසරයක් නිර්මාණය කිරීම. ගෘහ නිර්මාණ ශිල්පීන් අතින් කෙරෙන්නේ බොහෝ විට නිවාස නිර්මාණය කිරීම. ඉතින් හැමතිස්සෙම වාස්තු විද්‍යාඥයන් අතින් නිවසක් නිර්මාණය කරනට වඩා විශාල දෙයක් ඊට වඩා එහා දෙයක් සිද්ධ වෙනවා. මට 2016 වසරේ කියන්නේ මේ වසරේ විශේෂම හොඳම තරුණ වාස්තු විද්‍යාඥයාගේ සම්මානය ලැබුණා. ඒකම මට ගිය වසරේ ආසියාවේ නැගියන වාස්තු විද්‍යාඥයාගේ සම්මානය ලැබුණා. බොහොමයක්ම අපි අතින් කරපු නිර්මාණ ජාත්‍යන්තර වශයෙන්ුත් ශ්‍රී ලංකේ වශයෙන්ුත් සම්මානවලට පාත්‍ර වුණා. එකම අපේ නිර්මාණ බොහොමයක් ජාත්‍යන්තර වාස්තු විද්‍යා සංග්‍රහවලත් පොත්වලත් දැනට පළ වෙලා තියෙනවා. ඒ අතරින් විශේෂයි පහුගිය වසරේ හොඳම වාස්තු විද්‍යා ආයතන 50 එකතු කරගෙන මේ පොතක් නිර්මාණය වුණා. ඒකට මගේ ආයතනයත් ඇතුළත් වුණා. ඉතින් ශ්‍රී ලංකාවේ කී විදිහට මම ඇත්තටම සතුටු වෙනවා ලෝකයේ හොඳම ආයතන 50 එකතු වෙන්න ලැබීම සම්බන්ධයෙන්. ඇත්තටම මගේ නිර්මාණ බොහොමයක් සම්මානයටත් ඇගීමටත් පාත්‍ර වෙන්න හේතුව මගේ අතින් වෙච්ච නිර්මාණ බොහොමයක් පරිසරයට විරුද්ධ වෙච්ච නිර්මාණ. ඒ කියන්නේ ස්වභාවික ආලෝකයේ වාතාශ්‍රය හොඳට ගොඩනැගිලි ඇතුළට අරගෙන ඒ අනුව නිර්මාණය වුණු ගොඩනැගිලි. විශේෂයෙන් කියනවා නම් අපි නිර්මාණය කරා මාදුරුවේ ජලාශය අයිනේ මාදුරුවේ ආමි කැම්ප් එක ඇතුලේ. අපි ආමි යුද්ධෙන් පස්සේ ඉතුරු වෙච්ච අහක දාපු දේවල් උපයෝග කරගෙන තමයි නිර්මාණය සිදු කරේ. ඉතින් ඇත්තට මේ නිර්මාණයට ලෝකයේ හොඳම නිර්මාණ අතරින් හොඳම නිර්මාණයට ලැබෙන සම්මානයත් ආසියාවේ හොඳම නිර්මාණයකට ලැබෙන සම්මානයත් ශ්‍රී ලංකාවේ හොඳම නිර්මාණයට ලැබෙන සම්මානයත් ලැබුණා. මේ වසරේ මුල පකිස්තාන් වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය සංවිධානය කරා ඒගොල්ලන්ගේ වාර්ෂික සමුළුව. ඒකට ආරාධිත දේශකෙක් විදිහට මටත් ආරාධනා ලැබුණා. ඇත්තටම ඒකෙදිත් ඇගීමට පාත්‍ර වුණේ විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකාව වගේ රටක මේ වගේ දේශගුණයක කොහොමද පරිසරයත් එක්ක අපි නිර්මාණ කරන්නේ කොහොමද කියන එක තමයි මගේ දේශනයේ ප්‍රධාන අරමුණ වුණේ. මේ වසරේ පැවැත්වෙනවා ආසියාවේ වාස්තු විද්‍යාඥයන්ගේ නිර්මාණ තරඟාවලිය. ඒ නිර්මාණ තරඟාවලිය සඳහා තරඟාලි විනිශ්චය කිරීම සඳහා මට ආරාධනා ලැබිලා තිනවා. ඇත්තරම ඉතින් ශ්‍රී ලංකිකෙක් විදිහටත් ශ්‍රී ලංකික වාස්තු විද්‍යාඥයෙක් විදිහටත් මම ගොඩක් සන්තෝෂ වෙනවා ඒ වගේ අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන්.